කුඩු සික්කුඩු. ඔව්, අලුත් කතාවක්. ඔයා දැනගන්නම වටින දැනගන්නම ඕන කතාවක්. කුඩු සික් එක කොහොමද පරද්දන්නේ? ඔයාට වැදගත් වෙන්න පුළුවන්. ඔයාගේ මිතුරන්ට වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අයගේ පවුල් වල අයට වැදගත් වෙන්න පුළුවන්. ඔයාගේ අදහස කියන්න මේ කාරණේ ෂෙයා කරලා ජාතික වගකීමකට එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා ඔයා දැනගන්න ඕන කාරණාත් පහලින් comment කරන්න. අපි ඒ දේවල් ඉදිරියේදී කතා කරමු. අපි දැන් කතා කරන්නේ කුඩු සික් එක කුඩු කියන්නේ මොකද්ද කියලා. කුඩු. කුඩු කිව්වම විවිධ නම් තියෙනවා. මං කුඩු කියන්නේ මොනවද? ඒවා කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා මේ කතාවේ කතා කරන්නේ නැහැ. ඉදිරියේ දවසක ඒ ගැන කතා කරන්නම්. ඔය කුඩු ගත්ත කෙනෙක් කියනවා කුඩු නැවැත්තුවම හරිම අමාරුයි. කුඩු බොනකන් ඒ අමාරුව තියෙනවා කියලා. දැන් මේ දවස්වල අපි ගෙදර ඉන්නකොට කුඩු නැති වෙලා ඒ අයගේ ඒ ලක්ෂණ මතුවෙනවා. ඒ අය කියන කතා ගොඩක් දුරට ඇත්ත. ඇඟේ අමාරු වෙනවා. හැබැයි මෙහෙම කාරණයක් මට කියන්න හිතෙනවා. මෙච්චරකල් ඔයාව පාලනය කරේ කුඩු. දැන් ඔයාගේ ඇඟ ඔයාව පාලනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ දවස් ටික බොහොම ශක්තියෙන් අල්ලන් හිටියොත් ඔයාට පුළුවන් මේ සික් එකෙන් සදහටම ගොඩ යන්න. ඒ වගේම මම කියලා දෙන්නම් ඔයාට උදව් කරන්න සැදී පැහැදී ඉන්න කණ්ඩායමක් ගැන. බොහොම ආදරෙන් ඔයා කතා කරනකන් ඒ අය බලාගෙන ඉන්නවා. ඒ අය ගැනත් මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් කුඩු ගහන කෙනා වගේම කුඩු ගහන අයගේ පවුල් වල අයටත් මිතුරන්ටත් ඔයාටත් ලොකු වගකීමක් තියෙනවා. ඒ තමයි මේ අයට උදව් කරන එක. හිතලා බලන්න ඔයාගේ පුරුද්දක් නවත්ත ගන්න කොච්චර අමාරුද කියලා. පුරුද්දක් නවත්ත ගන්න කොච්චර ධෛර්යයක් ඔයා දක්වන්න ඕනේද කියලා. මේත් එහෙමයි. ධෛර්යය තියෙන කෙනාට අපි උදව් කරමු. නවත්තන්න ඕනේ කියන කෙනාට අපි උදව් කරමු. ඒක බොහොම සමාජීය වගකීමක්. ඒ කෙනාගේ කකුලෙන් අදින්න නැතුව අපුවර කුඩු ගහපු කෙනානේ. දැන් ඔය හිටියට ඉස්සර මෙහෙමයි. ඔබේ කටින් තමයි ඔහුව නැවතත් කුඩු ගහන්න පොළඹවන්නේ. ඒ නිසා ඔබේ හිත කට පරිස්සම් කරගන්න. හැන් වෙලේම උදව් කරන්න. ඒ අයට හොඳ ආහාර පාන දුන්නොත් හොඳ ආදරයෙන් සැලකුවොත් අපිට පුළුවන් සමාජයෙම එකතු වෙලා මේ කාරණේ කොට දාන්න. ඉතින් සික් එක කියන්නේ මොකද්ද? කෙටියෙන්ම කිව්වොත් ඇඟේ පතේ එන අමාරුකම් කුඩු ගහලා ඉඳලා නැවැත්තුවාම ඒ අමාරුකම් අතර නිින්ද යන්නේ නැහැ. බඩ රිදෙනවා, වමන යනවා, බඩ බුරුලෙන් යනවා, උණ වගේ අමාරු. මේ වගේ අමාරු ගණනාවක් තියෙනවා. හරිම අමාරුයි දරා ගන්න. හැබැයි ඒ අය දන්නවා කුඩු ටිකක් බිව්වොත් ඔය අමාරුව හරියනවා කියලා. හැබැයි කුඩු බොන්න බොන්න ජීවිතේ තව නැති වෙනවා. මුදල් පැත්තෙන්, සෞඛ්‍ය පැත්තෙන් ඔයාට කොරෝනා තික්මනින් හැදෙනවා. මොකද ඔයාගේ ඇඟේ ශක්තියක් නැහැ. ඒ නිසා මේ කුඩු ගහන එක අපිට නවත්තන්න පුළුවන්. ඔය සික් එක අල්ලන් හිටියොත් දවස් කීපයක් අපිට පුළුවන් කුඩු ගහන එක නවත්තන්න. ඒ වෙලාවේ ඔයාට උදව් කරන්න කණ්ඩායමක් ඉන්නවා මේ ලංකාවේ. මේ ජාතික වගකීම කරටගත්ත ඒ කණ්ඩායම ආරාධනා කරනවා ඔයාට කතා කරන්න කියලා. ඔබට තියෙන්නේ දුරකථන ඇමතුමක් ගන්න. මුළු ලංකාවේම විසිරිච්ච ජාලයකින් ඔයාගේ පුද්ගලිකත්වයේ සුරකින විදිහට ඔයාට උදව් කරනවා. ඒ තමයි අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය. එහි ඉන්න විද්වතුන්, ඒ වගේම කවුන්සලර්ස්ලා මේ අයව අපි සම්බන්ධ කරන ඉදිරියේදී කතා කරන්නම් කොහොමද ඔයාට උදව් කරන්න කියලා. හැබැයි ඒ වෙනකම් බලන් ඉන්න එපා. ඔයාට මන් දෙන්නම් දුරකථන අංකය. 0.7101.301. මන් නැවතත් කියන්න. 0.7101.301 මේ අංකයට දැම්ම කෝල් එකක් ගන්න. ඔයාගේ මිතුරා වෙන්න පුළුවන්. ඒ අයටත් මේ තොරතුරු දෙන්න. එයාගේ පවුල් වලටත් හරිම වැදගත්. එක්කෙනෙක්ගේ ජීවිතයක් වටා තව ජීවිත කොච්චර රැඳිලා තියෙනවද? ගෙදරින්න පුංචි දරුවෝ, බිරිඳ, මේ අයගේ ජීවිතත් අපිට ආලෝකවත් කරන්න පුළුවන්. අපි උදව් කරමු කුඩු සික් කුඩු කරන්න. ඔබට ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම
ජාතික වගකීමක් ගන්නා මේ කාරණය ෂෙයා කරලා ඔවුන්ගේ ජීවිතවලට ආදරය කැන්දන් ගන්න උදව් කරන්න. ඒ වගේම මගේ channel එකේ කතා කරන දේවල් ඔයාලට වැදගත් නම් ඔයාලට පුළුවන් දකුණු පැත්තේ පහළ තියෙන subscribe button එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න. bell icon එක click කරලා මම video එකක් දාපු ගමන්ම දැනගන්න. ඉතින් ආරාධනා කරනවා SLDoc YouTube එකත් එක්ක රැඳී සිටින්න. අපි ඉදිරියේදී ඔයාලට වැදගත් කාරණා තවත් කතා කරනවා. ඔබට සදා ජය. අපි ගිහිල්ලා එන්නම්.